ආයිබෝවන් දරණි කතාවේ මීෂා තරුමිනීට ඩාන්සින් කම්පිටිෂන් එකට එන්න බැරි වෙන විදිහට කකුල් අත්වලට තමයි පොළපාලවල් ගැහුවේ. ඉතින් මේ කතාවේ ඉදිරියට තරුමිනි උත්සාහ කළයි කොහොම හරි මීෂාව පරාජය කරන්න ඩාන්සින් කම්පිටිෂන් එකට යන්න. ඒත් විනුලි නම් තරුමිනීට කොහොමත්ම ඒ දේ කරන්න ඉඩ දෙන එකක් නැහැ. මොකද දොස්තර මහත්තයා කිව්වනේ කකුලයි අතයි හොඳටම හොඳ වෙනකම් තරුමිනීට කිසිම දෙයක් කරන්න දෙන්න එපා කියලා. ඉතින් මේ ඩාන්සින් කම්පිටිෂන් එකට මොකක්ම හරි උදව්වක් ඕන වුණොත් එයාට කියන්න කියලා විනුලි භාෂිතයි ඩාන්සින් ගෲප් එකේ අනිත් අයටයි කියනවා. ඔයාලට මතකද? ඉතින් ඉදිරියේදී තරුමිනීගේ ඩාන්සින් ගෲප් එකේ අනික් අයට මීෂා අනිවාර්යෙන්ම කරදර කරයි එයාලා මේකට සහභාගී වෙන එක නවත්තන්න. තරුමිනි දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ඒ දේවල් වලට මූණ දෙන්න බැරි නිසා විනුලි එයාගේ අක්ක වෙනුවෙන් මේ ඩාන්සින් කම්පිටිෂන් එකට ඉදිරිපත් වෙයි. ඒ විතරක් නෙමේ, තමන්ගේ අක්ක වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ දිනුම ලබා ගන්න විනුලි ගොඩක් කැප වෙලා වැඩ කරයි. කැපවීම උත්සාහය මතින් මීෂාව පරාජය කරලා තමන්ගේ අක්කගේ අතට මේ ඩාන්සින් කම්පිටිෂන් එකේ දිනුම ගෙනල්ලා දෙන්න විනුලිටයි අනිත් අයටයි අනිවාර්යෙන්ම පුළුවන් වෙයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් මට කියන්න. ඔයා තාමත් සිතුවිලි සෙයාගේ යාළුවෙක් නෙමෙයිද? පහළ තියෙන subscribe button එක ඔබලා සිතුවිලි සෙයාගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාල හැමෝටම සුබ දවසක්.